බැංකොක් නගරය ලොව පූජිත වෙළඳ පාරාදීසයක් වුවත් එය අයත් තායිලන්තය ගැන අප බොහෝ දිනා දන්නේ ඉතා අල්ප වූ තොරතුරු දත්තයන් බව නොරහසක්. කිරීට රාජ්‍යත් ගෞරවනීය ඉතිහාසයත් මගින් ඔසවා තිබෙන තායිලන්තයේ සංචාරයක අප නිරත වූයේ අසිරිමත් වෛශාක්‍ය සමය තුලයි. ඒ අසිරිමත් ගමනේ සුවිශේෂ සටහනක් තබන්නට අපට අවසරයි. බොදු උරුමයේ පැරණි නෑකම් සොයා තායිලන්තයට පිවිසුණු අපි තායි හෙවත් සියම් ශ්‍රී ලංකා බොදු බන්ධුත්වය ගැන මෙසේ පහදා ගනිමු. ව්‍යවහාර වර්ෂයෙන් 1753 දී බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට පින්නපාතික අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයන් වහන්සේ එවකට සිංහලේ රාජ්‍ය විචාල කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන්ගේ पूर्ण अनुग्रहयत् लभागेन ये कालवकवान्विहि सियम देशे हि राज्य विचाल परम धार्मिक महाराजतुमान्गे अनुग्रहयत् लभागेन सियम देशे इंदला प्रवर उपाली महास्वामी इंद्रयन वहंसे प्रधान गरुतर महासंघया वहंसे महानुवर मल्लत महाविहारेट वैडम करवागेन उन्वहंसेला वेतिं लंकावे सामनेरयन वहंसेला पश्नम सरणंकर संगराजयन वहंसे अतुलु पश्नम उपसंपन्न भावेट पत्किरीमें वर्तमान शासन पुनरुद्दीप्तिय सिद्ध वुनु आकारय शासन इतिहासेहि सदहन वी तिबेन ए निसा तायिलंते केरे बलवत् गौरवादर भक्तिया अपि हेमदिनागेम सित्तुल पावतिनो ඒ තායිලන්තයේ උපාලී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පුරුදු පුහුණු කළ සම්ප්‍රදායන් උන්වහන්සේ විසින් උගන්වා වදාළ විනයානුගත ධර්ම විනය කොට්ඨාසයන් මුල් කරගෙන තමයි ශ්‍රී ලංකා දිහිපෙහි සියාමෝපාලි මහා නිකාය ආරම්භ වුණේ අද දක්වාම පවත්වා ගන්න පුළුවන්කම ලැබී තිබෙන්නේ මේ වෙසක් උත්සවය निमित करगन जात्यंतरवासी थेरवाद महायान बौद्ध संप्रदायानि लोके भिक्षुन वहन्सेला तायिलन्तेट वैडम करन मे अवस्थावेदी श्रीलंका अधिपेनु सह संबंध वेला ईट अवश्य करन ए मौलिकत्वय लंका वेनुनु लबा देन्नटि कियला आराधना करीम पिलिबंद सकल लोवैसी बुद्ध जनता वटम असरिमत्तु संबुदु तेमगुल लोवट विदहालान्नट मुल तेनगत सियम राज्ये सक्रिय क्रियाकारित्वय जगत प्रजावट कदिम आदर्शयक संबुदु तेमगुल लोवट कियान्नट तायिलन्ते मेदिहत्वीम केतरम प्रबल दै दैन विमसा बलमु पलवेनी राज्य वेसक उत्सवय सजातिन अनुग्रहयेन पवत्वेन न्यूयॉर्क नगरयेदी पवत्वेन 2002 इन पशु थाईलंते तमय मे वेसक उत्सव जात्यंतर पौत्वागन यायतुकिन कल्पना निर्धरी करगिन चूड़ालंका राज विद्यालय विश्वविद्यालय मगिन मे वेसक उत्सव वार्षिकव आरंभ करुन लगुआ मे पशुगीय अवृतु पहामुरुलिम थाईलंते मे चूड़ालंका राज विद्यालय विश्वविद्यालय कुलपति करुकटयुतु धम्म महाचार्य धम्मकोसाजान स्वामींद्रन महंस के सभापतिव मे विसकुत्सव पौत्वाग्न लभुआ आरंभेदीम रटवाहकमन सहभागिवगेम मे जात्यंतर संबंधीकरण कमुटवा पीटवाग्न लभुआ बौद्ध रटवल मूलिकत्वेन हे हेमावस्थावकदीम हे मे विश्वविद्यालय प्रधानत्व धरपु नायक स्वामी महंसे श्रीलंकावट विशेष तनक पीरनम लभुआ विशेषेन्म अपे महानायक महिमन हंसला वडम वगेन उन्हांसलाट सुविशेष स्थानीय पीरनम लभुआ एकम जात्यंत्र कटवत पीलिमंद उनंदु दक्वन भिक्षुन हंसला कीपनमक मेहि नियोजित अन्वसेन पत्करगेन निरंतरेन्म मे संबंधकम पावत्तुन लभुआ एकम विश्वविद्यालय अनुग्रहयेन बौद्ध सम्मंत्रणयक पावत्तला शास्त्रीय वसेन वार्षिक संग्रहयक शास्त्रीय संग्रह पिटकला
කාලීන මාත්‍රිකාවස්සේ මේ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ පවත්වනු ලැබුව අතර ගිය අවුරුද්දේ වෙසක් උත්සවය වියට්නාම ජනරජයේ අනුග්‍රහයෙන් ඉතාමත්ම උත්සාහසවත් ආකාරයෙන් පවත්වනු ලැබුවා ඒකම හැම වර්ෂයකම රටවල් සංඛ්‍යාව වැඩි වීමෙන් අද රටවල් 87ක් මේ වෙසක් උත්සවය සඳහා සහභාගී කරගෙන තියෙනවා ලෝකයේ තියෙන විවිධ බෞද්ධ රටවල් පමණක් නෙමෙයි ඊශ්‍රායලයේ වැනි බෞද්ධ නවන රටවල් වලින් පවා නියෝජිතයන් පැමිණිලා ලෝක සාමය වෙනුවෙන් ලෝකයේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන දහම පිළිබඳ පණිවිඩය කොහොමද ලෝකයට ප්‍රකාශ කරන්න කියන කාරණයට ඒකාබද්ධව කටයුතු කිරීමට මේ චුලාලංකාර රාජ විද්‍යාලය විශ්වවිද්‍යාලයෙන් විශාල සේවාවක් සැලසෙනවා දැවෙන දැවෙන ලෝක අර්බුද විසඳීම උදෙසා ලොව නන්දසින් පැමිණි බොදු නියෝජිතයන්ට මඟ පෙන් වූ ඒ මහා විශ්වවිද්‍යාලය සැබවින්ම පින්බිමක් එහි සිප් සතර හදාරා එහි මාචාර්ය මණ්ඩලයට ඇතුළත් වූ ශ්‍රී ලාංකීය පැවිදි පඬිරුවණක් අපට මුණ ගැසීම සැබවින්ම අපේ වාසනාවක් මෙම විශ්වවිද්‍යාලය විශාල වශයෙන්ම බෞද්ධ අධ්‍යාපනය ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා අපකපවි කටයුතු කරන විශ්වවිද්‍යාලයක් විශාල වශයෙන්ම භික්ෂුන් වහන්සේලා දහසකට වඩා වැඩි පිරිසකට එකවර අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය පහසුකම් සපයන විශ්වවිද්‍යාලයක් ඒ වගේම මෙම විශ්වවිද්‍යාලයේ සාකා 10ක් පමණ මේ රට තුල තියෙනවා පිහිටුවා තිබෙනවා ඒ වගේම ලෝකෙත් මේ විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන විශේෂයෙන් තායිවානය, චීනය, කොරියාව, ශ්‍රී ලංකාව වැනි රටවල් වල මීට අනුබද්ධිත ආයතන පවත්වාගෙන යනවා. හුඟාක් දුරට පාලි භාෂාවත් ඒ වගේම බුදුදහමත් කියන මේ අධ්‍යයන අංශ දෙක ප්‍රමුඛතාවයකට පත් කරමින් ඒ අධ්‍යයන අංශතා තුලින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා අධ්‍යාපනයේ වශයෙන් ඒ අය තමන්ගේ බුදුදහමට විශාල සේවයක් කරන්නට අවශ්‍ය වෙන වටපිටාව සකස් කරන විශ්වවිද්‍යාලයක් වශයෙන් මේ මහා චූලලංකාර විශ්වවිද්‍යාලය සඳහන් කරන්නට පුළුවන් ලෝකේ පුරා වැදගත් වෙන විශේෂ වශයෙන්ම වෙසක් ඒ උත්සවය සම්බන්ධ කරගෙන ජාත්‍යන්තර වශයෙන් විවිධ අවස්ථාවල සම්මේලන සම්මන්ත්‍රණ සහ අධ්‍යාපනික වැඩසටහන් මේ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන මෙහෙවනවා බෞද්ධ අධ්‍යාපනය පුනරුදේවණයෙන් අපකපවි සේවය කරන ක්‍රියා කරන විශ්වවිද්‍යාලයක් වශයෙන් මේ චූලාලංකාර විශ්වවිද්‍යාලය සඳහන් කරන්නට පුළුවන් කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාම මැතිතුමාගේ යෝජනාවක් පළදරා එක්සත් ජාතීන්ගේ ඒකමතික එකඟතාවයෙන් ලොවට පිදුණු ජගත් වෙසක් උත්සව සැමරුම මෙවර පැවැත්ුණේ තායිලන්තයේදී. එහි සුවිශේෂත්වය වඩාත් ප්‍රබල වන්නේ මෙවර එහි මුඛ්‍ය දේශනය උදෙසා ඇරයුම් ලැබුණේ තවත් ශ්‍රී ලාංකික අමාත්‍යවරයෙකුට වීමයි. ඒ සංචාරක අමාත්‍ය මිලින්ද මොරගොඩ මැතිතුමායි. අප මේ විරාමයෙන් අනතුරුව එම උත්සව ශාලාව වෙත ඔබ කැඳවාගෙන යාමට සූදානම්. ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන සුවිශේෂ ජාත්‍යන්තර හමුවේ සමාරම්භක උත්සවයේ ඇරඹෙන ස්ථානයේ සිටයි අප ඔබ මේ අමතන්නේ විශේෂයෙන්ම දෙස් විදෙස් රටවල් රාජ්‍යයන් රට රැසකින්ම මේ ස්ථානයට පැමිණ සිටිනවා භික්ෂුන් වහන්සේලා ගිහි පැවදී බොහෝ විද්වතුන් මෙම සම්මේලනයක් එවැගේම ස්වාමින් වහන්සේලා විවිධ රටවල් විවිධ නිකායන් නියෝජනය කරමින් මේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය සඳහා පැමිණ සිටින ඔබ දකින්නේ එහි ප්‍රවිසුම් ශාලාව ඒ ප්‍රවිසුම් ශාලාවට කිසියම් ආකාරයක පෙළ ගැස්වීමක් ඒ වගේම ඒ රටවල් වලට වෙන් කරපු මූලික ආසන පැනුම් අසුම් පැනුම් ආරක්ෂක කටයුතු සියල්ල මූලික කටයුතු නිමවට කිරීමට තමයි මේ ශාලාවට ඇතුල් වෙන්නේ පාසල් සිසුන් දෙපෙළියක ආකාරයට තායිලන්තයේ පැමිණෙන සම්භාවනීයන් පිළිගැනීමට පෙළ ගැස්වා තියෙනවා ඒ වගේම අතුර ඉතාමත් විචිත්‍ර ආකාරයට සරසා තියෙනවා රජපෞලේ නොමද ආශ්‍රාදය ආශිර්වාදය දහමත් එක්ක විශේෂයෙන්ම තේරවාදී බුද්ධහමත් එක්ක ඇදී බැදී පවතින නිසාම දැඩි ආරක්ෂාවක් මේ ස්ථානයට ලැබී තිබෙනවා. ඔබ දකින ඉතාමත් වර්ණවත් ඇඳුම් වලින් සැරසිච්ච උදවියත් අද දවසේ තමන්ගේ
ජාතික උත්සවයක් හා සමානවම සැලකුම් ලබන දවසක් නිසා මේ උත්සව සභාවට පිවිසීමේදී තමන්ට තියෙන ස්තරම්ම ඇඳුමින් සැරසීන විවිධ රටවල නියෝජිතයෝ අපි මේ අවස්ථාවට සහභාගී වෙනවා. අපේ ප්‍රධාන පිවිසුමයි ඔබ මේ දකින්නේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ මේ සම්මන්ත්‍රණය එහෙම නැත්නම් විශේෂ දේශනයන් ඇසුරු කරන්ට ලෝකයේ පුරා දහම් පිපාසිත ප්‍රජාවන් මේ ස්ථානට රැස් වෙන මොහොතයි අප මේ සටහන් කරන්නේ. සියම් රජපෞලේ ගෞරවාදරයත් ලොව නන්දසින් පැමිණි ගිහි පැවදි උගතුන්ගේ ආශිර්වාදයත් මැද අප රටෙන් මෙවර උත්සවය සඳහා සහභාගී වූ ගිහි පැවදි විද්වතුන් මෙසේ අප ඇමතුවා. අද ඇත්තටම බැලුවාම ලෝක පුරාම බෞද්ධ මොනතරම් මේ උත්සවයට කැමැත්තෙන් කැපවීමෙන් සම්බන්ධ වෙනවද කියන එක අපට හිතා ගන්නත් බැරි තරම් ඒ තරම් බෞද්ධ ප්‍රබෝධයක් අද තායිලන්ත නගරයේ තිබෙනවාට පේනවා. දහස් සංඛ්‍යාත මහා සංඝරත්නයේ මේ ස්ථානට වැඩම කරලා තිබෙනවා. මුළු ලෝකයටම බුදුරජාණන් වහන්සේගේ මේ ශාන්ත පණිවිඩය ඉතාම මේ අමා පණිවිඩය බෙදා හදාගෙන විශ්වයටම ශාන්තියක් සැලසෙන ආකාරයට අද මේ චුරලංකාර විශ්වවිද්‍යාලයත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ මේ බැංකොක් ශාඛාවත් මුල් වෙලා අද මේ කාර්ය සිද්ධ කරන්නේ මම හිතන්නේ විශේෂයෙන්ම බෞද්ධයන්ගෙ ලොක ප්‍රබෝධයක් තියෙනවා මේ සම්මේලනයේ සහභාගී වන සීලම ස්වාමින් වහන්සේලාගේ ඒ වගේම බෞද්ධ විද්වතුන්ගේ අන්තර්ජාතික මහා විද්වතුන්ගේ විශාල ප්‍රබෝධයක් තියෙනවා ලොකු උනන්දුවක් තියෙනවා මේ කාර්යයේ සහභාගී වීමේදී. අද පවත්වන මේ උත්සවයේ ප්‍රධාන අනුග්‍රහයකයන් තායිලන්තයේ වුවත් විවිධ රටවල් වලින් තේරවාදී නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධ වෙලා අද ලෝකයේ ජනගහන පිළිබඳ ප්‍රශ්න ඒ වගේම පරිසරය පිළිබඳ ප්‍රශ්න ඒ වගේම ආර්ථිකයට බුදුදහමේ ලැබියාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මේ උත්සවය තේමාවක් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ තේමාව යටතේ පවත්වනු ලබන මේ වැඩමුළුවේ දවස් දෙකක් පුරාවටම තායිලන්තයේ මහචුලලංකෝන් විශ්වවිද්‍යාලයේ මුල් කරගෙන සිදු කරනු ලබනවා. අවසානයේ මේ ආචාර්ය මහාචාර්යවරු එකට එකතු වෙලා ඔවුන් සාකච්ඡා කරලා නූතන ලෝකයට නූතන සමාජයට බුදුදහමේ විසඳුම් සමාජ ප්‍රශ්න පිළිබඳ විසඳුම් ඉදිරිපත් කරනු ලබනවා. මේක ඉතාමත්ම වැදගත්කම තමයි තව අවුරුදු දෙකකින් 2011 වෙනකොට සිද්ධාර්ථ කුමාරයෝ උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වෙලා අවුරුදු 2600ක් වෙනවා. ඒ 2006 වෙනි සම්බුද්ධත්ව වර්ෂයේ පෙරමුණේ තබාගෙන මේ වර්ෂයේ සිටම බෞද්ධ වැඩකටයුතු සංවිධානය කරන්නට අධ්‍යාපනික අංශයෙන් ආගමික අංශයෙන් විවිධ අංශ වලින් ඉතාමත්ම දියුණු තත්ත්වයක් ලෝකයේ බෞද්ධයන් අතර ඇති කරන්නට මේ මහා සම්මේලනය මම හිතනවා ඉතාමත් වැදගත් දෙයක්. අද මේ තායිලන්තයේ මේ අවස්ථාවට ලෝකයේ සෑම බෞද්ධ රටකින්ම ඒ වගේම අනිකුත් රටවලින් නියෝජනය කරන සෑම බෞද්ධ නිකායක්ම මහායාන තේරවාද වජ්‍රයාන ඒ වගේම අනිකුත් භික්ෂුණීන් වහන්සේලා සියලු දෙනෙක්ව නියෝජනය කරමින් පැවැත්වෙන ඉතාමත්ම කලාතුරකින් අපට සහභාගී වන්නට හම්බ වෙන අවස්ථාවක් මේ අවුරුදු ඉතාමත්ම සාර්ථක අන්දමින්නේ පවත්වනවා. ඇත්ත වශයෙන්ම තේරවාදී බුදුදහමේ මූලස්ථානයේ හැටියට ශ්‍රී ලංකාවේ කළ යුතුව තිබුණු දෙයක් මේ තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා සිද්ධ කිරීම ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටමත් මුළු මහත් ලෝකයටමත් ආදර්ශයක් වගේම මේ සමගිය මුළු ලෝකයේම සාමයට හේතුවක් වන්නට කටයුතු කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා මා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. අද බටහිර ලෝකයේ ධම්ම පිපාසයෙන් පෙමන අවස්ථාවක තේරවාදී බුදුදහමේ මධ්‍යස්ථානයක් ඇටිට ලංකාව සලකමින් එහි ප්‍රමුඛත්වයගෙන කටයුතු කිරීමට ලැබීම අප ලැබූ වාසනාවක්. මේ අද ලෝකයේ පවතින තත්ත්වයේ බුද්ධ ධර්මය තුළින් කෙසේද අපට ඒවාට පිළිතුරු සපයන්න පුළුවන් කියන මාතෘකාව යටතේ මෙවර සම්මන්ත්‍රණය පවත්වන්නේ. ඒ තුළින් ලෝක සාමය
එවැගේම ආර්ථික ප්‍රශ්න සියල්ලකටම බෞද්ධය හැටියට ලෝකයේම ඉන්න බෞද්ධයෝ එකට එකතු වෙලා මේට විසඳුම් සොයමින් මම හිතන්නේ මේ අවස්ථාව ඉතාමත් වැදගත් කියලා. ලෝක අර්බුද විසඳීම උදෙසා නව මං සොයනුවස් බොදු නායක හමුවේ කූට ප්‍රාප්තිය. සමුළුවේ ප්‍රධාන දේශනය උදෙසා මෙවර ඇරයුම් ලද ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා සභාවට නව දර්ශනයක් හා යෝජනාවක් සමගින් තම දේශනය ඇරඹුවා. The topic of the conference today and for the next few days I believe is a Buddhist approach to the global crisis. My aspect of this presentation will focus on some aspects of governance and institutional reform in this regard. It is not surprising that a large number of people in Western societies are turning to Buddhism, as it has several features which make it especially appealing to modern society. The first of these is that Buddhism is not only a religion, but also a practical philosophy without dogma. It has never been a centralized religion with a governing body dispensing or withholding approval. Instead, it squarely establishes the centrality of mankind as being the master of its own destiny. What we have as goals are the five precepts which lay Buddhists undertake to observe. In the pursuit of these goals, it is up to each individual to test the ground for himself, governed by common sense, as well as the broad indications Lord Buddha himself gave in his scriptures. This was precisely Lord Buddha's injunction to his followers when he said, "Monks, accept my words only after you have examined them for yourselves. Do not accept them simply due to the reverence you hold towards me." A second feature of Buddhism is the important place given to the practice of meditation as the way to cultivate self-awareness. Meditation offers a release from tensions and strains of modern living. Regular practice can focus the mind and bestow a sense of peace, which helps one think clearly and act measuredly. In addition, its therapeutic effects have been well documented in modern medical literature. Its regular practice alleviates both physical and mental problems. A third feature of Buddhism relevant to modern society is to be found in Lord Buddha's discourse on economic and political matters. The Chakravarti Sihanaga Sutra of the Digha Nikaya clearly states that poverty is the cause for immorality and of crimes such as theft. Kings of ancient times, like governments today, sought to suppress crime through punishment. The Kotadanta Sutra of the same Nikaya explains how futile this is. Lord Buddha suggests that in order to eradicate crime, the economic conditions of the people would need to be improved. Once adequate income earning opportunities are provided through the development of agriculture and industry, Lord Buddha suggests a country's population will become contented. Thus freed from the fear of anxiety and fear, the country will be peaceful and free from crime. Lord Buddha can therefore justly lay claim to being an early pioneer in modern day development economics, whose goal is the eradication of poverty. Many of our countries basically have been under colonial rule and have been under colonial rule for long periods. Sri Lanka, for example, we were under colonial rule for nearly 600 years. And therefore, over that 500 year period, our character, our personality changed. And in many ways, I believe that we have also not found our roots, because the constitutions we have taken on to govern ourselves have been constitutions that were given basically at the beginning by the British and subsequently amended by us or revised by us in keeping with Western constitutions, as may be opposed to looking at our own answers. And Britain, who gave us a constitution, does not have a constitution of its own. Britain's constitution is really conventions, it is customs, it is not a written constitution. So we in Sri Lanka, I take Sri Lanka as an example, also need to find our roots. What is our
Ashoka model, what is our Buddhist model, what kind of institutions will work for us, because and I believe this is the moment for that. And if we are to progress, I think we have to start thinking about a Buddhist model for governance. And maybe the works of Amartya Sen and others, many of you may be in this audience, have thoughts on that as well, can be brought into this line of thinking. Therefore, I would like to propose that in your deliberations in the coming days, you think of appointing a committee of experts to develop some kind of a model structure and a regulatory structure that would be in keeping with the Buddhist vision. If the decision is taken to do this, to appoint these experts, to select these experts, on Sri Lanka's part, I would be very happy to help by maybe hosting one meeting in Sri Lanka for these experts as well, so that we could provide some atmosphere for that. That could be a beginning. And I would be happy to see whatever we can do from the Sri Lankan end to make this endeavor a success, because I think we need to put something forward concrete and take it to the world. Take it to world leaders and let them see that we have something to offer. So that is the extent of my presentation. I know my time is short, but I would hope, venerable sirs, ladies and gentlemen, that you would think about this and take it seriously in your deliberations. Before I end and conclude, I would also like to mention that Sri Lanka would be celebrating in the year 2011 the 2,600 years celebrating the enlightenment of Lord Buddha. The Buddha Jayanti, the 2,600 ceremony, there is a steering committee headed by some of our eminent Buddhist leaders, both lay as well from the lay side as well, of course from the clergy. It will be led by the clergy. And our president has set up a steering committee for this purpose. And I would like your support on behalf of Sri Lanka to make this event a success. නූතන අර්බුද හමුවේ දැවෙන තැවෙන ලොවට තේරවාද මහායාන වජ්‍රයාන හෝ කවරාකාර වූ බුදු මගකින් විසඳුම් සොයන්නට දහම් සිහිලෙන් සැනහුණු රටවල නියෝජිතයන් අනාගතය උදෙසා මෙවර වෙසක් උළෙල කැප කළ බවට මේ ඡායා සාක්ෂිය අනාගතයේදී සාක්ෂි දරනු ඇතී.